කැබිනට් අමාත්‍ය ගැම්ලොග්ගේ අමාත්‍යතුමත් අපිත් අද මේ රටේ ඇති වෙලා තියෙන උරු ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළා. ඊයේ කැබිනට් මණ්ඩලයේදීත් මේ පිළිබඳ අධිකරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් කැබිනට් මණ්ඩලයත් සාකච්ඡා කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ විසින් ඉතා පැහැදිලිව මෙම උරු විදුහල්පති සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කරන බවටත් ගැටුප් වර්ධකයන් ලබා දීලා ගුරුවරුන්ගේ තත්වය උසස් මට්ටමට පත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න බව මැතිවරණයට පෙර ආතුවම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා තිබුණා. ඒ සඳහා හිටපු අධ්‍යාපන අමාත්‍යතුමාලත් වර්තමාන අධ්‍යාපන ඇමතිතුමත් නිලධාරීනුත් විශාල වශයෙන් එය සක්‍රීය විසඳුමක් ලබා දීම සඳහා කටයුතු යොදමින් තමයි හිටියේ. නමුත් අපි ඔබ කවුරුත් දන්නවා අපේ ජීවිත කාලවලවත් ලංකා ඉතිහාසෙවත් ලෝක ඉතිහාසෙවත් නොවිරු කොයිත් දානමේ වසංගතයේ කරන කොටගෙන මනුෂ්‍ය ජීවිත 42000කට වඩා වැඩි පිරිසක් ලෝකෙට අහිමි වෙලා මුළු ලෝකෙම නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙලා දුප්පත්කම බඩගින්න මන්දපෝෂණය වැඩි වෙලා ලෝක විනාශයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විනාශය සිද්ධ වෙලා තියෙන අවස්ථාවේදී ලංකාණ්ඩුව ගත්තාම අපේ රටේ මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා සඳහන් කළ පරිදි රජයට ආදායම් ලැබෙන්නේ මහජනයගෙන් ලබා ගන්න බදු මුදල් වලින්. මේ මුදල් අපි කිසි කෙනෙක්ගේ මුදල් නෙමෙයි. මේ මුදල් පිළිබඳ භාරකාරත්වයේ තියෙන පාර්ලිමේන්තුවට මේ මුදල් ලබා ගන්න ජනතාවගෙන් ඕනෑම වියදමක් දැරීම සඳහා අවශ්‍ය මුදල ජනතාවගෙන් අරන් තමයි ඕනෑම ආණ්ඩුවක් දරන්නේ. 2020 වර්ෂයේදී රටේ මුළු බදු ආදායම 1216 බිලියන වැටුප් පහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා පමණක් බිලියන 1052ක් වැය වෙලා තියෙනවා. රජයේ බදු ආදායමෙන් 86%ක් යන්නේ මේ රටේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහායි. එහෙම රටක් ලෝකේ වෙනත් දකින්න නැති වුණත් අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය අනාදිය වෙනුවෙන් ඉතා විශාල රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යනවා ජනතාවගේ බදු මුදල් වලින්. ඉතින් මේ අවස්ථාවේදී අද රට සම්පූර්ණයෙන් නතර වෙලා වහලා තිබුණ ගිය වර්ෂේ මේ වර්ෂේ සමහර කාලවල බදු ගන්න ක්‍රමයක් නැහැ. ආදායම් මාර්ග අහිමි වෙලා යත්ත ණය වාරික පොලිය ගෙවා ගන්න බැරි වෙලා ලීසින් ෆිනෑන්ස් ගෙවා ගන්න බැරි වෙලා ඉන්න ජනතාවගෙන් ආදායම් බදු ගන්න බෑ ඍජු බදු. ඊළඟට වැඩ් බද්ද ආනයන බද්ද සුරා බද්ද අනිත් සියලු මේවායෙන් ආදායම් ලැබෙන්නේ ආර්ථික ක්‍රියාවන් සක්‍රිය ලෙස සිද්ධ වෙනවා නම් පමණයි. එනිසා ලෝකයේ බොහෝ රටවල් වල වියදම් වලින් කොටසයි ගෙවන්නේ. අද පුද්ගලික අංශයට රජයේ රැකියාව නැති වෙලා කර්මාන්ත ශාලාව බැහිලා රජය කම්කරු නීති රීති මගින් ඔවුන්ව ඉවත් කරන්න දෙන්නේ නැහැ. එතකොට ඒ ආයතන හිමියා රුපියල් 14,500ක් මාසිකට ගෙවලා තමයි ඒ පුද්ගලික අංශයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. ඒ පුද්ගලික අංශයේ වැටුප් පැහැදිලි ලෙස අඩකින් කපා හැරලා තියෙනවා. නමුත් රජය රාජ්‍යංශයේ වැටුප් කෙලෙසින් කපා හැරියේ නැහැ. ඒක ගෙවා ගන්නම බැරි තත්වයක් තුලත් රුපියල් 5000 දීමනාව කීප තුන් විටක් ලබා දීම කොයිත් 19 යටතේ කරා වැටුප් රාජ්‍ය සේවකයාට කෙලෙසින් ගෙවමින් හිටියේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට කොහෙත්ම මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ක්ෂණිකව මේ ගැටලුවට වැටුප් වර්ධකයක් ලබා දීම වැඩිවීම විෂමතාව ඉවත් කිරීම මේ මොහොතේ කරන්න අපහසුයි. කරන ක්‍රමවේදය හා ඒ ඇතිකරන වැඩිවීම ප්‍රකාශයට පත් කිරීම අයවැය ලේඛනයේ නොවැම්බර් මාසයේ වන විට අයවැය ලේඛන ඉදිරිපත් වෙන ඊළඟ වර්ෂයේ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන අවශ්‍යම එය අයවැය ලේඛනයේ ලබා දෙන බව තමයි කැබිනට් මණ්ඩලය ඊයේ දිනේදී තීන්දුව කළේ. ඒ ප්‍රකාශනයේ අපි වෘත්තීය සමිති නායකයන්ට දැනුම් දුන්නු රජයට කළ හැක්කක් තියෙනවා නම් කිසිවිටකත් මේ රටේ නිරායුධ අවිහිංසක 48 ලක්ෂයක් වෙන දරුවෝ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය
නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ ජීවිත තීන්දුව කිරීම සඳහා මහා වගකීමක් ඉෂ්ට කරන නිර්වාජ ගුරුවරු මේ රටේ හා ලෝකේ පවතින යථාර්ථය පිළිගෙන ඔවුන්ගේ සේවාව සැපීම සඳහා ඉදිරිපත් වෙයි කියන විශ්වාසය තමයි අපි තුල තිබෙන්නේ. Breaking.lk